76 වෙනි නිදහස් සමර උළෙල පෙබරවාරි මාස 4 වෙනි දින ගාලු මෝදර දී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සීලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා පෙරහුරු ජනවාරි මාස 29 වෙනි දින 30 වෙනි දින සහ 31 වෙනි දිනද ඊට අමතරව පෙබරවාරි මාස 1 වෙනි දින සහ 2 වෙනි දිනද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. 76 වෙනි නිදහස් සමර උළෙලට සමගාමීව කොල්ලුපිටිය සිට කොළඹට ඇතුල් වෙන වාහන සීමා කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම කොළඹ කොටුවේ සෙරමික් කන්දියේ සිට ගාලු මාර්ගයේ උස්සේ පිටවීම සම්බන්ධව වාහන සීමා කිරීමක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධව විශේෂයෙන්ම උදෑසන 6 සිට 8:30 දක්වා මේ මාර්ගය වසා තබනවා. ඒ සඳහා මෙහිදී විශේෂයෙන්ම මහජනයා අපි දැනුවත් කරන්නේ ඔවුන්ට විකල්ප මාර්ග මේ සඳහා ಉಪಯೋಗී කරගෙන තමුන්ගේ ගමනාන්තය ඉතාමත්ම පහසුවෙන් ගමන් කිරීමට හැකි වාතාවරණයක් විශේෂයෙන්ම කොළඹ නාගරික රථවාහන කොට්ටාසය මගින් දානම් කරලා තියෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම මාර්ගයේ වසා තබන ස්ථාන සහ ගමනාගමනයේ සීමා කරන ස්ථාන 20ක් දැනුම් දීමට අපි කටයුතු යොදා සිටිනවා. එහිදී බලාපොරොත්තු වෙන්නේ මහජනයා මේ සම්බන්ධව විකල්ප මාර්ග ගමන් කරොත් ඔවුන්ට මාර්ගය භාවිතා කිරීමේදී කිසිදු හිරිහැරයක් කරදරයක් අපහසුතාවකින් තොරව ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මෙම පෙරහුරු පැවැත්වෙනවා උදෑසන 6 සිට 8:30 දක්වා කාලය තුල පළමු පෙරහුරුව පැවැත්වෙනවා. ඉන් පෙරහුරුව අවසන් වූ වහාම නැවත මේ වසා තබා තිබෙන මාර්ග සියල්ලම විවුර්ත කළා. දෙවන පෙරහුරුව 11:00 ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන නිසා ඒ පෙරහුරුව 11:00 නැවතත් වසා තබලා 12:30 දක්වා මාර්ගයේ වසා තැබීමට කටයුතු කරනවා. ඒ වගේම පෙබරවාරි මාස 3 දින පෑ 14 සිට මෙම උත්සව භූමියට කිසිම වාහනයක් ඇතුල් වීමට නොහැකි වන ආකාරයේ සියල්ලම වසා තැබීමට කටයුතු කරනවා. එම නිසා විශේෂයෙන්ම ගාලු මැදපාර, ගාලු මෝදර වටරවුම, NSA වටරවුම දක්වා චෛත්‍යපාර ප්‍රදේශයේ වසා තබනවා. ඒ වගේම කොල්ලුපිටිය හන්දියේ ගාලු මෝදර වටරවුම දෙස සිට කොල්ලුපිටියේ දුම්රිය පාර දක්වා ඇතුල්වීම වසා තබනවා. සාන්ත මයිකල් හන්දියෙන් ගාලු පාර දෙසට ඇතුල්වීම, රොටුන්ඩා වටරවුමෙන් ගාලු පාර දෙසට ඇතුල්වීම, සෙරමයික් කන්දිය NSA වටරවුම දෙසින් ඇතුල්වීම, ජෝක් වීදිය ලංකා බැංකු මාවතෙන් ඇතුල්වීම, ජෝක් වීදියේ චතම් වීදියේ ඇතුල්වීම, ජෝක් වීදියේ මුදලගිය මාවතට ඇතුල්වීම, ඒ වගේම ජෝක් වීදියේ බාරුන් ජයතිලක මාවතට ඇතුල්වීම, ඒ වගේම කාන් නොරලෝසු කණුව වටරවුම ප්‍රධාන වීදියෙන් YMBA වටරවුම දෙසට ඇතුල්වීම සහ සීනෝර් හන්දිය ඕල්කට් මාවත CTO හන්දිය දෙසට ඇතුල්වීම, CTO හන්දියේ ලෝටස් පාර සෙරමික් හන්දිය දෙසට ඇතුල්වීම, ගාමිණී වටරවුමෙන් DR විජේවර්ධන මාවතට ඇතුල්වීම, කොම්පැනි වීදිය පොලිස් ස්ථානයේ ඉදිරිපිට ඇති වටරවුමෙන් රීගල් හන්දිය දෙසට ඇතුල්වීම, මාකර් මාවත බාලදක්ෂ මාවත හන්දියෙන් ගාලු මෝදර වටරවුම දෙසට සහ බාලදක්ෂ මාවතට ඇතුල්වීම, ගාලුපාර බම්බලපිටිය හන්දියේ සිට කොල්ලුපිටිය දෙසට ඇතුල්වීම, ඒ වගේම මැරීන් ඩ්‍රයිව් කොළඹ ක්‍රමයේ මාර්ගයේ බම්බලපිටිය දුම්රිය පාර හන්දියේ සිට කොල්ලුපිටිය දෙසට ඇතුල්වීම, තුම්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ ආරේ මෙල් මාවත දෙසට ඇතුල්වීම, මල්පාර හන්දියෙන් ලිබර්ටි වටරවුම දෙසට ඇතුල්වීම සහ ලිබර්ටි වටරවුමෙන් සාන්ත මයිකල් වටරවුම දෙසට ඇතුල්වීම මෙම පෙරහුරු පැවැත්වෙන දිනයන් වල සහ උස්සේ පැවැත්වෙන පෙබරවාරි 4 වෙනිදා ඒ ඇතුල්වීම සියල්ලක්ම මෙම ස්ථාන 20ම වසා තබනවා. ඒ වගේම පෙබරවාරි 3 වෙනිදා පෑ 14න් පසු ඒ ගාලු මෝදර NSA වටරවුමත් එක්තියන් කොල්ලුපිටිය හන්දියේ දෙසට ඇතුල්වීම සහ කොළඹින් පිටවීම සම්පූර්ණ වසා තබනවා. විශේෂයෙන්ම මේ මාර්ගය වසා තබලා ගමනාගමනයේ සීමා කරන්නේ මෙම පෙරහුරු පැවැත්වෙන 29 වෙනි දින, 30 වෙනි දින, 31 වෙනි දින සහ පෙබරවාරි 1 වෙනිදා සහ 2 වෙනිදා දින. ඒ වගේම උත්සවය පැවැත්වෙන පෙබරවාරි 4 වෙනිදා දින මෙම සියලුම දනුන් දුන්න මාර්ග 20න් වාහන ඇතුල්වීම එම උත්සවයේ අවසන් වන තෙක් වසා තැබීමට කටයුතු කරනවා. දැන් මේ මාර්ග වහලා තියෙන අවස්ථාවල පයින් ගමන් කරන ඒ ආසන්නයේ පවතින මේ සේවාස්ථාන වලට පයින් ගමන් කරන අයගේ පහසු කොහොමද සලසලා දෙන්නේ? ඔව්, ඇත්තටම ඒ සම්බන්ධව විශේෂයෙන්ම මෙම අවස්ථාවල් වලට රාජකාරී සඳහා පැමිණෙනවා නම් තියෙන්නේ විශේෂයෙන් මේ හෝටල් වල කොන්ත්‍රාත් වැඩ කටයුතු කරන ඒ පුද්ගලින්ට පමණයි. ඒ සියලු දෙනාම
තුන්වෙනිදා දින සහ හතරවෙනිදා දින ඒ රාජකාරී නතර කරලා තිබෙනවා දැනුම් දීලා තියෙනවා ඒ වගේම විශේෂයෙන්ම ඊයේ බස්නාහිර පළාත රතවාහන බාර නියෝජ්‍ය පොලිස්පති පියන්ත ලියනගේත් මහතා ඒ වගේම අධ්‍යක්ෂ නාගරික රතවාහන කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා ඒ හෝටල්වල කළමනාකාරීත්වය කැඳවලා ඔවුන්ට නිසි උපදේ පැහැදිලිව ලබා දීලා තියෙනවා ඔවුන්ට විදේශිකයෝ පැමිණියාම ඔවුන් කොහොමද රැගෙන එන්නේ ඒ වගේම ඔවුන්ට හදිස්සියේ ඔවුන් මේ රටින් පිට යනවා නම් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහා රැගෙන යාමේදී භාවිතා කරන්න මොනවද විකල්ප මාර්ග විශේෂයෙන්ම උදාහරණයක් වශයෙන් තාජ් සමුද්‍ර හෝටලේ නිවාසිකව ඒ ඉන්න විදේශිකයන් සහ මේ රට සියලු දෙනාටම ඔවුන්ට විකල්ප මාර්ග සකස් කරලා තියෙනවා පිටිපස්ස දොරටුවෙන් ඒ අලිය නාන වටරවුම පැත්තෙන් කොම්පාඤ්ඤ වේදී දෙසින් විශේෂයෙන්ම ගමන් කිරීම. ඒ වගේම ශැංගිල්ලා හෝටලෙත් බාල දක්ෂමාවතින් ඒ වගේම MOD මාර්ගයෙන් විශේෂයෙන්ම අලිය නාන වටරවුම පැත්තෙන් පිටවීමට යාමට හැකි විකල්ප මාර්ග සකස් කළ හැකි. ඒ නිසා මා හිතන්නේ මෙම නිදහස් උත්සවය පෙර වසරවල තිබ්බා වගේම කිසිදු අපහසුතාවයක් හිරිහැරයක් කරදරයකින් තොරව මහජනයාට ගමන් කිරීමට හැකි වාතාවරණයක් සකස් කරලා තියෙනවා කොළඹ නාගරික රතවාහන කොට්ටාසේ මගින්. ජනවාරි 29 ඉඳන් සඳුදා ඉඳන් ජනවාරි 2 සිකුරාදා වෙනකන් උදේ 6ට පළවෙනි පෙරහුරුව පවත්වනවා කොළුපිටිය මුහුදු මාර්ගයේ සිට. නමුත් ඊට පස්සේ ඒ පෙරහුරුව අවසන් වුණාට පස්සේ 2 පෙරහුරුව පටන් ගන්න ගෝල් ෆේස් ආසන්න ප්‍රදේශයේ පමණයි කොළුපිටිය විඳන් නෙමෙයි. එතකොට අපිට පුළුවන් වෙනවා තවත් මේ රතවාහන ගමනාගමනය ඉතා සැහැල්ලු කරගෙන අවශ්‍ය පරිදි රතවාහන ගමනාගමනයට අවශ්‍යතාව සලසලා දෙන්න. උදේ 6ට පටන් ගන්න පෙරවරුව සාමාන්‍යයෙන් 7:45 වෙනකොට පළවෙනි පෙරවරුව ඉවර වෙනවා. ඊට පස්සේ 2 පෙරවරුව සිද්ධ වෙන්නේ ගෝල්ෆේස් වටරවුම ආසන්නයේ පමණයි. ඒක ඒ වෙලාවට පළවෙනි පෙරවරුව අපවත් වෙලා ඉවර වෙලා කොහොමත් උදේ 6 ඉඳන් 12 වෙනකන් තමයි බොහෝ විට මේ මාර්ගයේ විටින් විට වසන්න අවශ්‍ය තත්ත්වයක් ඇති වෙන්නේ. මාර්ගයේ වසා තබන අවස්ථාවේ කොළඹට ඇතුල් වෙන වාහන කොල්ලුපිටියෙන් දකුණට හරවලා ඉතල හන්දියෙන් ගේම්ස් පීරිස් මාතෘතර ඇතුල් වෙලා කොළඹට ඇතුල් වීමට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම කොළඹින් පිට වෙන වාහනවලට කොටුවෙන් ඇවිල්ලා කොටුවේ දෙසින් ගමන් කරලා සෙරමික් හන්දියෙන් රීගල් හන්දියට ඇවිල්ලා ගාමිණී වටරවුම හරහා හෝ කොම්පඤ්ඤ වීදියේ වටරවුම හරහා ජේම්ස් පීරිස් මාවතින් පිටවීමට අවස්ථාව සලසලා තියෙනවා.